ගරු අශු මාරසිංහ මහාචාර්යතුමා. මම අහනවා ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ ඉන්දු ශ්‍රී ලංකා සමෘද්ධ විදුලි රැහැන් මාර්ග ව්‍යාපෘතිය පිළිබඳව, ඉන්දු ශ්‍රී ලංකා ග්‍රිඩ් කනෙක්ෂන් මේකේ අරමුණු පිළිබඳව සඳහන් කළ තියෙනවා. මේවයි අරමුණු: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලි බලය හුවමාරු කර ගැනීම. ඒ අනුව ආරම්භයේදී මෙගවොට් 500ක් ද, පසුව තව මෙගවොට් 500ක් එකතු කිරීමෙන් 1000ක් දක්වාද ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. ඒ තුළින් දෙරට විදුලි බලය හුවමාරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපිට අඩු වෙලාවට ඉන්දියාවෙනුත්, ඉන්දියාවට අවශ්‍යට අපෙනුත් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ පද්ධති දෙකේ ස්ථායීතාවය ආරක්ෂා කිරීමට, ග්‍රිඩ් ස්ටැබිලිටි, මේ ඉතාම වැදගත් වෙනවා. ආර්ථිකයේ අනෙකුත් අංශ වර්ධනය කිරීමට උපකාරී කරන ලෙස විදුලි සැපයීමේ ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය එමගින් වැඩි වෙනවා. පුරෝකථනය නොකරන ලද බලශක්ති ඉල්ලුම සාක්ෂාත් කර ගැනීම සඳහා නම්‍යශීලී ප්‍රවේශයක් ලබා ගැනීමට ඉතා වැදගත් ක්‍රමවේදයක් හැටියට ඉංජිනේරුවන් විසින් වෘත්තීමේ වශයෙන් මෙම ක්‍රියාවලිය අගය කළ තිබෙනවා. ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය, විශේෂයෙන්ම සූර බලය සහ සුළං බලය වැඩි වශයෙන් ශ්‍රී ලංකාව තුළ සහ ශ්‍රී ලංකාවට මුහුදේ උකහා ගැනීමටත්, එම බලශක්තිය ඉන්දියාවේට විකුණා එයින් ආදායමක් ලබා ගැනීමටත් ඇති හැකියාව ඉතා පැහැදිලිව පෙනෙනවා. දීර්ඝකාලීන අරමුණු වගේම දැනට මතුවලා තිබෙන අර්බුදවලටත් මෙම ඉන්දු ශ්‍රී ලංකා සමෘද්ධ විදුලි රැහැන් ව්‍යාපෘතිය මගින් විශේෂ ප්‍රයෝජනයක් ලැබෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම 2020 මේ ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකියාවක් නැහැ. තවමත් මූල්‍යමය තත්ත්වයන් පිළිබඳව අපේ රටේ තිබෙන මූල්‍යමය තත්ත්වය සලකලා, ඒ වගේම සුදුසු ආයෝජකයන් දැන් ඉදිරිපත් වෙලා නැති නිසා දැනට මේ ව්‍යාපෘතිය පිළිබඳව නිශ්චිත දිනවකවානුවක් නැහැ ආරම්භ වෙන. ඒ නිසා 2020 අවසන් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් මෙම ව්‍යාපෘතිය කරන ආකෘතිය පිළිබඳව, ව්‍යාපාරික ආකෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සුදුසුයි. අපි දැන් මාස කීපයකට කලිනුත් මේ පිළිබඳව සාකච්ඡා කළා. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලි බල අන්තර් සබඳතාවයේ ශක්ෂතා අධ්‍යයනය පිළිබඳ අවබෝධතා ගිවිසුම 2010 හැවිනි මාසේ 9 වෙනිදා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය, ලංකා විදුලි බල මණ්ඩලය සහ ඉන්දියාවේ පවර් ග්‍රිඩ් කෝපරේෂන් අතර අත්සන් කළා. ආර්ථික සහ මූල්‍ය අධ්‍යයනයට අනුව මෙම සමෘද්ධ විදුලි රැහැන් ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත ආදායම ඇමරිකාන් ඩොලර් 554ක් වෙනවා. කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා දළ වශයෙන් මෙම ව්‍යාපෘතියේ වියදම ඩොලර් මිලියන 372ක් පමණ විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඊට වඩා වැඩි වුණොත් මෙහි ඇති අපිට ලාභදායකම අඩු වෙනවා. නමුත් රටේ අභියෝග, ඒ වගේම රටක් විදිහට අපි බලශක්තිය හුවමාරු කර ගැනීම පිළිබඳව සහ මුළු කලාපයම සමග බලශක්තිය වශයෙන් සම්බන්ධ වීම පිළිබඳ අපේ ප්‍රතිපත්තීන් අනුව වැඩි මුදලක් ආයෝජනය කරලා වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට අපිට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම දැඩි නියම් තත්ත්වයන් තුළ, ඒ වගේම වෙනත් බරපතල ආපදාවන් සිද්ධ වෙච්ච වෙලාවක අපේ විදුලි පද්ධතිය බිඳවැටීම, සම්පූර්ණයෙන් බිඳවැටීම වළක්වා ගැනීමට මෙවැනි සබඳතාවයක් ඉවහල් වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා 50%ක් ශ්‍රී ලංකා රජය විසිනුත්, ඉතුරු 50% ඉන්දියාව විසිනුත් දැරීම තමයි මූලික ප්‍රතිපත්තිය. මේක 50%ට 50% ප්‍රතිපත්තියක්. ඒ අනුව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ දෙරටටම වාසිදායක වන කොන්දේසි මතයි. පළවෙනි අතුරු ප්‍රශ්නය, ඔබතුමා ප්‍රකාශ කරා මෙගාවොට් 500ක් ප්‍රධාන වශයෙන් මූලිකව කරගෙන පටන් ගන්නවා කියලා. මේ මෙගාවොට් 500 ප්‍රධාන අදියරියේදී බලාපොරොත්තු වන විදුලි උත්පාදනයේ බලාපොරොත්තු වන ප්‍රභවයන් මොනවාද? මෙම ප්‍රභවයන් වශයෙන් අපි දැනට ශ්‍රී ලංකාව තුළ අපට ප්‍රමාණවත් සූර්ය බලයක් හෝ සුළං බලයක් ප්‍රමාණවත් ලෙස අපිට විදුලි උත්පාදනය කිරීම සඳහා අපි භාවිතා කරන්නේ නැහැ. ශ්‍රී ලංකාව පැත්තෙන් අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයටත් වඩා වැඩියෙන් ඉතාම හොඳ, ලෝකයේ තියෙන ඉහළම මට්ටමේ සුළං බල ප්‍රභවයන් අපිට උතුරු මුහුදේ සහ ගොඩබිම් ප්‍රදේශවල තිබෙනවා. ඒ වගේම සූර්ය බල උත්පාදනය කිරීමට අවශ්‍ය කරන ගැළපෙන වෙනත් කාරණවලට යොදාගත නොහැකි ඉඩම් අක්කර 10,000 ගණනක් මේ ප්‍රදේශයේ තිබෙනවා. ඒ නිසා අනාගතයේදී සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් උත්පාදනය කරන විදුලිය අපේ රටේ ප්‍රොජෙන්ට් අරගෙන අතිරික්ත ඉන්දියාවට යැවීමට හැකියාව තිබෙන බව අපේ විශ්වාසය. ඒ වගේම ඉන්දියාව පැත්තෙන් ඉන්දියාව විශ්වාසය තබන මූලාශ්‍ර ගණනාවක් තිබෙනවා. මහා පරිමාණ වශයෙන් සූර්ය බලය,
ඒවගේම ඔවුන් ගල්ලඟුරු සහ න්‍යෂ්ටික බලය දැන් යොදමින් විදුලි උත්පාදනය කරනවා. ඒ නිසා රටවල් දෙක අතර විදුලි උත්පාදනය කිරීමේදී මේ මූලාශ්‍ර අදාළ වෙනවා. බොහොම හොඳයි. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, ඔබතුමා ප්‍රකාශ කර සුලම් බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් බොහොම හොඳයි. එහෙම එක්තරම කරන්න හැකියාවක් තියෙනවා නම් අප රට වටේම තියෙන සම්පත් ප්‍රයෝජනයට ගන්න. නමුත් ගරු ඇමතුමනි, මෙගාවොට් 100ක විදුලි බල නිෂ්පාදනය කළ හැකි ව්‍යාපෘතියක් තියෙන සුලම් බලයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන අවුරුදු 10ක් කාල සීමාවක් තුළ තවම නමුත් ඒක ඉටු කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ විදුලි බල මණ්ඩලයේ අපි දන්නවා දක්ෂ ඉංජිනේරු මහත්වරු රාශියක් ඉන්නවා, මේක හැකියාව තියෙනවා කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ අතරෙම කීප දෙනෙක් ඉන්නවා මේක කරගන්න බැරි තැනට කටයුතු කරන. ඉතින් මේ සම්බන්ධයෙන් කොහොමද ඔබතුමා මෙවැනි ඉතාමත් අනාගතය ගැන හිතන ව්‍යාපෘතියක් තියෙනකොට අඩුම තරමේ අපිට මෙගාවොට් 100ක සුලම් බලෙන් ක්‍රියා කරන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගන්න බැරි වීමේ අඩුපාඩුව මොකක්ද ඔබතුමා හැටියට දකින්නේ? ඔබතුමනි මේ ප්‍රශ්නේ අසීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. සුලම් බල මූලාශ්‍ර ලෝකයේම ඉතා හොඳ මට්ටමට අපිට තිබෙද්දී මේ ව්‍යාපෘති ප්‍රමාද වීම පිළිබඳ විවිධ හේතු තිබෙනවා. එක හේතුවක් පමණක් නෙමෙයි. නමුත් සතුටුදායක පණිවිඩය තමයි තව මාස දෙකක් ඇතුළත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය උපකාරය සහිතව මේ මෙගවොට් 100 ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනවා. නමුත් තව මෙගවොට් 275ක මන්නාරමේ පමණක් තව ඉතිරිව තිබෙනවා ධාරිතාවය. ඒ කියන්නේ ගොඩබිම පමණක්. ඒ වගේම පුනරීන්වල තවත් මෙගවොට් 350ක පමණ ධාරිතාවක් තිබෙනවා. ඒ වගේම තවත් ගොඩබිම බැලුවත් තවත් අපිට මෙගවොට් 2000ක් පමණ ධාරිතාවක් තිබෙන බව ගණන් හදන්න පුළුවන්. ඒ නිසා මම ඔබතුමත් සමග එකඟ වෙනවා මේ ප්‍රමාදයට විවිධ හේතු තිබෙන බවට. නමුත් වැදගත් දේ තමයි අපිට පුළුවන් වෙලා තියෙනවා තව මාස දෙකක් ඇතුළත ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් උපයෝග කරගෙන පළවෙනි මෙගවොට් 100 සඳහා වූ ටෙන්ඩර් ක්‍රියාපලිපාට යන්න. බොහොම හොඳයි. මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය, එසේනම් ඉතුරු අවශ්‍යතාවයන් අපි ඔබතුමා කියන විදිහට තවත් මෙගවොට් 500ක ඉතර ධාරිතාවයකින් අපිට සුලම් බලයෙන් විදුලි බලය ලබා ගත හැකි අවස්ථා තියෙනවා. දැන් විදුලි බල මණ්ඩලයේ පළවෙනි මෙගවොට් 100 කරනවා නම් අපිට ওই 500 ගානක් ඉතර තියෙන හැකියාව තියෙන අවස්ථාවයන් තියෙන පෞද්ගලිකාංශයේ හෝ විදේශ ආයෝජකයේ හෝ යොදාගෙන ඉතුරු ටික ලබා ගත හැකිද? රජයේ ප්‍රතිපත්තිය විදුලි බල උත්පාදනය සඳහා රජයේ මුදල් ආයෝජනය කරන්නේ නැහැ. තරඟකාරී මිල ගණන් කැඳවා විනිවිද භාවයෙන් යුතු ප්‍රතිපත්තියක් මත දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ටෙන්ඩර් මගින් තරඟ කිරීමට අවස්ථාව ලබලා දීලා ඉතුරු සියලුම සූර්ය බල සහ ඉතුරු සියලුම සුලං බල විදුලි උත්පාදන අවස්ථාවන් ලබලා දෙනවා. එයයි රජයේ ප්‍රතිපත්තිය. විශේෂයෙන්ම පුනරීන් ප්‍රදේශයේ සහ තවත් ඉතාම හොඳ සුලම් බල උත්පාදන කිරීමේ හැකියාව තිබෙන ප්‍රදේශ තිබෙනවා. අපි තරඟකාරී ක්‍රමවේදී අනුගමනය කිරීම හරහා රුපියල් 19ක් තිබුණු ඒකකයේ මිල රුපියල් 12.29ට අඩු කරන්න මේ ආණ්ඩුවට හැකියාව ලැබුණ ගරු මන්ත්‍රීතුමනි, අපි තාම සතුටින් ඒ බව කියන්නේ. කවුරුත් කිව්වේ අඩු කරන්න බෑ, අඩු වෙන්නේ නැහැ, ඔක තේරුමක් නැහැ කියලා. නමුත් අපි තරඟකාරී ටෙන්ඩර් කරපටිපටි අනුගමනය කළා. ඒ හරහා යාපනයේ අපිට පුළුවන්කම ලැබුණා විදුලි ඒකකයේ 12.29 දක්වා අඩු කරන්න මිලදී ගැනීමේ මිල සුලම් බලෙන් උත්පාදනය කරන. ඒ නිසා අපි විශ්වාස කරනවා සූර්ය බලෙන් සහ සුලම් බලෙන් මේ රටේ අනාගතයේ විදුලි අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් විශාල වශයෙන්. ඒ වගේම ජලවිදුලිය සූර්ය බලය සහ සුලම් බලය එකතු වෙච්ච පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මත 2050 වන විට 100%ක් අපේ විදුලිය උත්පාදනය රඳාපවතීමට අපි රාජ්‍ය ප්‍රතිපත්තිය වශයෙන් තීරණය කරලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් කැප වෙනවා. ඒ වගේම එහිදී පෞද්ගලිකාංශයේ දායකත්වය දේශීය සහ විදේශීය අපි තරඟකාරී පදනමක් මත උපයෝග කරගන්නවා. අපි කියන වගකීමෙන් කියනවා. ඇමැත්තුමා, ඉදම් අමැත්තුමාගේ ඇසීමට. ගරු ඉඩම් අමාත්‍යතුමා, ඉඩම් අමාත්‍යතුමා ඉන්න ඔබතුමා ඉන්නද? ගරු රංජන් රාමනායක මහත්තුමා, ගරු කථානායකතුමනි, ගරු ඉන්ද්‍රික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, ඉඩම් අමාත්‍යතුමාගේ අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය. දිවුලපිටිය ආසනයේ පවතින රජයේ සතු ඉඩම් ප්‍රමාණය කොපමණද? ඒ ඉදිරියේදී සභාගත කරනවා. ඒ වගේම ජනතාවට කියන්න ඕනේ දිවුලපිටිය තනිකර විනාශ කරලා තියෙනවා. දැන් මේකට ඔබතුමා පිළිතුරු දෙන්නේ නැද්ද? ඔව්. අපි දිවුලපිටිය තනිකර යා වඩිය. ගරු කථානායකතුමනි, ගරු ලෙඩින් බටිය, ලෙඩින් රිප්ලයි. මම උත්තර දෙන්න අවස්ථාව දෙන්න. ගරු කථානායකතුමනි,
Order please, order please. Garu katana ekatu mini. Mana garu Anukumar mahatma mokada prashneyakda? Me dahawini prashne ahala tiyenne idangamathithumage. Idangamathithumage. Etukota idangamathithumata pilithuru diya haki. Ese naththam e niyojya amathiwarayata pilithuru diya haki. Ehema naththam cabinet amathiwarayakata pilithuru diya haki. Ehema naththam sabhanayakaya ho aandupakshi sangvidhayakathuma pilithuru dennon. Me kohawath thiyena niyojya amathika me kohomada ithuru denne? Eya kawuda? Garu sabhanayaka. Eya monawa weda balla kenada? Garu ehema pilithuru ehema sampradayakadu. Garu kathana ekatu. Garu sabhanayaka. Ehema api kiyanne ehema sampradayak hada join. Garu sabhanayaka thuma. ஐ பய உத்தர தேரோட பய போடாயின் போடாயின் මේක කාලීන ප්‍රශ්නයක්. ඔව්. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට ඇත්ත දැනගන්න ඕන මේක කාලීන ප්‍රශ්නයක්. මේක කාලීන ප්‍රශ්නයක්. කොයි මාත් වෙන්න. We are looking for information. We want the truth. ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි. ස්ථාවර නියෝග 27 යටතේ ප්‍රශ්නයකට වාචික පිළිතුරක් ඉල්ල ඇති කල්ලි න්‍යායපත්‍රයේ මේ ප්‍රශ්නයට ආවිට එය දැනුම් දී ඇති මන්ත්‍රීට එය අසන ලෙස කතානායකතුමා කිව යුතුය. එවිට එසේ අමතුණු ලබන මන්ත්‍රී ස්වකීය ස්ථානයේ නැගී සිට ප්‍රශ්නයට න්‍යායපත්‍රයේදී ඇති අංකය සඳහන් කරමින් එය ඇසිය යුතුයි. එවිට ප්‍රශ්න කරන ලබ අග්‍රමාත්‍යව ඇමතිවරයා විසින් ඊට පිළිතුරු ප්‍රශ්නයකට ලිඛිත පිළිතුරු ඉල්ල ඇති කල්ලි ප්‍රශ්නය කරනු ලැබූ අග්‍රමාත්‍යව ඇමතිවරයා විසින් පිළිතුරු පාර්ලිමේන්තු විවාද නිල වාර්තාවේ හැන්සාඩ් මුද්‍රණය කෙරෙහි සැලසුණු ඇත. දැන් තියෙන ඇමතිවරයෙක් නැත්නම් අගමැතිතුමා පිළිතුරු දෙන අගමැතිවරයා සාමාන්‍ය සභානායකට මේ ප්‍රධාන සංවිධායකට බාර දෙනවා. මේ අවස්ථාවේදී මම බාර දුන්නා රන්ජන් රාමනායක ඇමතිතුමාට. නෑ අපි ස්ථාවර නියෝගය කතා කරමු is better. අපි ස්ථාවර නියෝගානුව කතා කරමු නැත්නම් මේක අලුත් සම්ප්‍රදායක් ඇති කරන්න අවශ්‍ය වෙන්නේ. ඔව්. කියා. අරු කතා නැගතුමනි. හැමදාම කියනවා ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ කියලා උත්තර දෙන්න හදනකොට විරුද්ධ වෙනවා. නෑ. නෑ ගරු නෑ මම හිතන්නේ අපි අලුත් සම්ප්‍රදායක් මෙතෙන්දී අපි ස්ථාවර ඕඩර් අනුව කතා කරමු. ස්ථාවර ඕඩර් අනුව කතා කරමු නැත්නම් මේ අලුත් සම්ප්‍රදායක් ඇති කිරීම ශෝකන මොකද්ද? යා. ගෞරවණීය නාමනායක මැතිතුමා. අර කතානායකතුමනි මේක කාලීන ප්‍රශ්නයක්. ඔබතුමත් ගම්පහදින් ශ්‍රීකේ මීරිගම මුළු ප්‍රදේශය විනාශ වෙලා තියෙනවා. අර පස් මේක විනාශ කරලා තියෙනවා. මේ කාලීන ප්‍රශ්නයක්. මේක ලංකාවම දුක් විඳින ප්‍රශ්නයක් අර කතානායකතුමනි. මේක ජනතාව ඉල්ලන ප්‍රශ්නයක්. මේ පස් මුළු දියුල පිටේ විනාශ කරලා අද අහනවා ප්‍රශ්නේ. අද අහනවා දියුල පිටේ ආසනේ පවතින රජයේ සතු ඉඩම් ප්‍රමාණය කොපමණද කියලා. ඒ කියන්නේ මේ අය අහනවා. ඔඩ සී ඩවුන් ඔඩ පොඩයින්ද ගරු රංජන නාමනායක මැතිතුමා. ගරු රංජන නාමනායක මැතිතුමා වාඩි වෙන්න. ගරු සභාවට අවස්ථාව දෙන්න පිළිතුරු දෙන්න. මම කතා කරන්නම්. මට මේ සභාවේ ස්ථාවර නියෝග කරුණාකර වාඩි වෙන්න. ස්ථාවර නියෝග කරලමට අලුත් සම්ප්‍රදායක් ඇති කරන්න බෑ. මම මේ පොටු වෙන්නේ මට කරන්න බෑ. ඒ නිසා මේක ගැන මේනවා ගරු අග්‍රාමාත්‍යතුමා හරි ඒ ස්ථාවර නියෝග අනුව කරුණාකර පිළිතුරු දෙන්න. ඔබතුමාගේ ප්‍රශ්නේ අපි වෙනම ගන්න පුළුවන්.
ගරුව ගරුව ප්‍රධාන සංවිධායකතුමා පිළිතුරු දෙන්න මේක පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න පිළිතුරු දෙන්නද හරි නෑ 27 යටතේ අගමැතිතුමයි පැවිදි එතුමාට එතුමාට පුළුවන් පවරන්න අම මෙතුමාට පවරන්න පුළුවන් මෙතුමාට පවරන්න පුළුවන් ඕන ඇමතිරේට පවරන්න පුළුවන් Are you good? Hari. Garu agamaththuma. Prashne pilithuru denna ba emathura natta. Kathanaayaka thumani. Ethuma ahanawa. Suprasiddha divulapiti aasane pavathina rajye sathu idam pramaane kopamanada kiyala. Poda inda. Na poda inda. Methuma pilithuru Order, please. Islam, Pilitur, then Avastava, then it was a pointer Roman, then Pilitur Avastava. So let him go and reply. Oh, Garu Samanagatuma. Garu Kathanaayakathuma, Agamaththuma, Balle Thiyenawa, make a power. Hari. Shall I read the section? No, I will read the section, please. Bear with me, one minute. Vishyata, when an oral answer to a question is required, Mr. Speaker, when the question is reached on the order paper, shall call upon the member in whose name the question stands, and the member so called shall rise in his place and ask the question by reference to his number on the order paper, and reply will then be given by the Prime Minister or the Minister to whom the question is addressed. Prime Minister has the right. Prime Minister has the right. Garu, Mama, I have given order. I have a given order, so let it stand. I give an order, you go ahead and give it. Then I can't ask, no. My name is not there. You can answer. You can answer. Prime Minister has... Read the section, sir. Yeah, I've read that, yeah. Prime Minister has... Agamaththumada Balayathiyenawa... Amathivarena Nattang Agamaththumada Balayathiyenawa Eka... Pawaran. Hari eka thiyenawa. Oka hari. Ona minna inn. Api me sabaye weda kaluthu karagama yamulu naththam meka aapa wihiluwak karagena karanne epa meka man awasthawa denna ඊට පස්සේ gena katha karanna puluwa. ඊට පස්සේ man Aruddha mantrithumatai api Ora. Yeah. අගමැතිතුමාගේ බලය ඔබතුමා එක පිළිගන්නේ නැති එක වෙන වෙනම නමුත් අගමැතිතුමාගේ බලය තියෙනවා බලය තියෙනවා දැන් ඒතුමා පටන් ගත්තේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නෙමෙයි ඒතුමා පටන් ගත්තේ පත්තරේට උත්තර දෙන්න නෙමෙයි ඒතුමා මම අපහසුතාවයට පත් වෙනවා කතානායක පොඩ්ඩේ ඉන්නකොට මටත් මේක හරියට කරගන්න කරුණාකර අවස්ථාව දෙන්න ගරු ගෝ ඇන් ගිව් ද රිප්ලයි දෙන්න හරි අහගන්න එහෙනම් අහගන්න ඉස්සෙල්ල මම උත්තර දෙන්නම් රංජන් රාමනායකත් සහය වෙයි හරි මම අවස්ථාව දෙන්න දෙන්නටම විලපිටි ආසනයේ පවතින රජ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 924.36615යි රජයේ සතු ඉඩම් පහ කරුණාකර ඉඩ දෙන්න කතා ගන්න ඉබ අවස්ථාව දෙන්න ඔබතුමාට අවස්ථාව දෙන්න නෑ අවස්ථාව දෙන්න ඕනේ ආයෝජන මණ්ඩලයට හෙක්ටයාර් 12.95554යි කුෂිකර්ම දෙපාර්තමේන්තුව පැවරීමට කටයුතු කරමින් පවතිනවා හෙක්ටයාර් 63.3572ක් යුද හමුදාව පැවරීමට කටයුතු කරමින් පවතී හෙක්ටයාර් 3.23යි ගුවන් හමුදාව පැවරීමට කටයුතු කරමින් පවතී හෙක්ටයාර් 135.63යි එවැගේම රජයේ ඉඩම් ආඥා පනත හා ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව ඉහත දක්වා ඇති රජයේ ආයතනවලට අමතරව කුෂිකාර්මික වාණිජ හා නේවාසික කටයුතු සඳහා විවිධ පුජ්‍යලින් හා පෞද්ගලික ආයතනවලට ඉඩම් පවරා ඇත විවිධ සංවර්ධන කටයුතු සඳහා රජයට අත්පත් කරගත් ඉඩම් පහත පරිදි රජයේ ආයතන වෙත ලබා දී ඇත රජයේ පාසල්වලට හෙක්ටයාර් 5.16619යි පොලිස් දෙපාර්තමේන්තුවට හෙක්ටයාර් 0.7759යි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෙක්ටයාර් 1.1744යි
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හෙක්ටයාර් 0.6148. නිවාස සංවර්ධන අධිකාරියට හෙක්ටයාර් 6.0678. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හෙක්ටයාර් 15.6730. ප්‍රාදේශීය සභාවට හෙක්ටයාර් 0.3862. තුන ආයෝජන කටයුතු සඳහා ආයෝජන මණ්ඩලයේ වෙත හෙක්ටයාර් 12.9554ක ඉඩම් ප්‍රමාණයක් ලබා දී ඇත. ඊළඟ එක හෙක්ටයාර් 665.5870. පහ මේ වන විට හඳුනාගෙන ඇති ඉඩම් බැහැර කිරීමට කටයුතු කරමින් පවතින අතර අනාගතයේදී එවැනි කටයුතු සඳහා පවරා දීමට විශේෂයෙන් හඳුනාගත් ඉඩම් නොමැත. 6. මෙම ප්‍රදේශයේ ඌණ උපයෝජිත ඉඩම් බහුතරයක් වගුරු බිම් හා දෙනිපත් ලෙස ස්වාභාවිකව සැකසී ඇති බැවින් ඒවා ප්‍රයෝජනයට ගත නොහැක. 7. අදාළ නැත. ආ අදාළ නොවේ. ආණ්ඩ ප්‍රශ්නේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අවුරුදු 25කට 30කට වගේ උඩදී ලබා දුන්න ඉඩම් දිවුලපිටියේ මැතිවරණ කොට්ටාසේ වගේම ගම්පහ දිස්ත්‍රික්කේ පුරාවට තියෙනවා. ඒ ඉඩම් වලට මේ වෙද්දී නියමාකාරයෙන් ඔප්පු ලැබිලා නැහැ. පහුගිය මැතිවරණ වේදිකාවල් වල මේ සියලු දෙනාට ඉඩම් ඔප්පු ලබා දෙනවා කියලා වැඩපිළිවෙලක් සකස් කරනවා කියලා මේ වර්තමාන රජය ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට එවලා තියෙනවා මේ ඉඩම් ලබා ගන්න පර්චස් එකකට විශාල මුදලක් අය කරනවා කියලා ඒ මුදල ගෙවන්න කියන එක. ඉතින් ඒ නිසා මම මේකට උත්තර දෙන්න පොරකාපු පැනපු උදවියගෙන් සහ මේ උත්තර දෙන්න සූදානම් වෙලා ඉන්න උදවියගෙන් අහනවා මේකට නියමාකාර වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ප්‍රශ්න අහන්න ඇමතිවරයාගෙන් අහන්න ඇමතිවරයන් අහන්න දැන්ට ඔව්. කාපු එකරංගෙන් කියන්න. මොන කෙනෙක් උත්තර දුන්නේ? ආ හොඳයි. ප්‍රශ්න ඉවරද? මට අයිතුමාර අවස්ථාවක් දෙනවා. රංජනාම නායක මට අවස්ථාවක් දෙන්න ඕනේ. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අනිත් දෙයක් අහන්න ප්‍රශ්න දෙකක් අහන්න ඊට පස්සේ I'll give you one. මම අහන්න බෑනේ කරු කතාව. රංජනාම නායක මට අවස්ථාව දෙන්නම්. ඔව්. දෙවෙනි ප්‍රශ්නේ. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. පිළිතුරෙන්න. නෑ එතුමා දෙන්න කියන්නේ. එතුමා ඉල්ලීමක් කරනවා. එතුමා දන්නේ නෑ ඕන. නෑ එතුමා කියන්නේ. එතුමා දන්නේ නෑ. ඔයද වඩ මයිලුවා එක තව මම අවස්ථාව දෙනවා එතුමාට කන්නත් මතුමා උත්තර දෙයි ඊට පස්සේ ඔබතුමාට තවත් දැන කන්නු පැහැදිලි කරන්න එතුමා ප්‍රශ්න තුන ආපු ආවේ ඊට පස්සේ එතුමා පැහැදිලි ඔබතුමා අවස්ථාව මම දෙන්න මොකද ඔබතුමාත් මේකට ඔබතුමාත් මේකට වාද කියන්න ඕනේ මම අවස්ථාව දෙන්න කරුණාකර ඊට දෙන්න මට දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඔබතුමා උත්තර දෙන්න එතුමා ආපු පළවෙනි එක මට උත්තර දෙන්න පුළුවන් ඊට පස්සේ එතුමාම ඉල්ලීමක් කරා තමයි දෙන්නේ එතුමා නවත්තව දෙනවා ඔව් පළවෙනි එකට නැතිවරණ කාලේ පොරොන්දු වුණා වගේ රට පුරාම ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා හුඟක් තැන්වල ඒක දැන් අවසන් වෙමින් පවතී හොඳයි දෙවෙනි ප්‍රශ්නේ අහන්න දෙවෙනි ප්‍රශ්නය මේ වෙද්දිත් යම් යම් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ විශේෂයෙන් පුද්ගලයන් පදිංචි කිරීම ඒ වගේම ව්‍යාපෘති වලට දීම් සහ ඉල්ලීම් කිරීම් තියෙනවා ඒවා සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත් වෙලා තියෙනවද කියන එකයි මගේ දෙවෙනි ප්‍රශ්නේ. නායකතුමනි දිවුලපිටියේ සම්බන්ධම ප්‍රශ්නයන් නිසා වඩාත්ම හොඳයි. හොඳයි එතුමා දෙන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ. පුළුවන් එතුමා නියෝජ්‍ය ඇමතිවරේ. තුන්වෙනි ප්‍රශ්නේ. එතුමා වගකීම් යුතු නියෝජ්‍ය ඇමතිවරේ. තුන්වෙනි ප්‍රශ්නේ. ඊළඟට තුන ප්‍රශ්නේ මොකක්ද තුන ප්‍රශ්නේ? තුන්වෙනි ප්‍රශ්නේ අහන්න මම පැහැදිලි කරන්න අවස්ථාව දෙන්නම් ඔබට මම පිළිතුරක් දෙන්න පුළුවන් දෙයකට එතුමනි පැහැදිලි කිරීමක් කරන්න එතුමාට ඉඩ දෙන්න නෑ පැහැදිලි මං කිරීම අවස්ථාව දෙන්න මෙතන පිළිතුරක් දෙන්න පුළුවන්ද මේකට පිළිතුරක් දෙන්න පුළුවන්ද තුන්වෙනි වතුරු ප්‍රශ්නේ හොයලා බලලා උත්තරේ දෙන්නම් පැහැදිලි තුන්වෙනි ප්‍රශ්නේ
අනුරුද්ධ මන්ත්‍රීතුමා තුන්වෙනි ප්‍රශ්නේ අහන්න. උත්තර නැහැනේ ගරු. නැහැ. උදේ එතුමා හොයලා බලලා උත්තර දෙයි. හරි තුන්වෙනි ප්‍රශ්නේ. ඊළඟට තුන්වෙනියට තියෙන මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ වෙද්දී යම් යම් ව්‍යාපෘති වලට ඉඩම් දුන්නාම ඉඩම් වල තියෙන වටිනා දැව මේ පාක්ෂිකයෝ අරගෙන යනවා. ඒ වගේම මේ ඉඩම් ලබා දෙන්න කියලා දැන් මේ අපේ ගරු ඇමතිතුමා දැන් අපේ පෝට් සිටි ව්‍යාපෘතියට අවශ්‍ය කරන කළුගල් ප්‍රමාණය ලබා ගන්න ඕන නිසා අපේ ගරු රංජන් රාමනායක ඇමතිතුමා දැන් මේකට තමයි මේ කෑ ගැහුවේ. එතුමා ඉල්ලීම් කරලා තියෙනවා මේ කළුගල එතුමට උදව් කරපු පාක්ෂිකයෝ ගණනාවකට ලබා දෙන්න කියලා දියුල පිටියේ කළුගල. ඒ නිසා මම කියනවා මේ මේක මම හැන්සාඩ් කරනවා. හරි මේක මට මේ හරි මම මේක හොනබල් ප්‍රයිම මිනිස්ටර් ගරු අගමැතිතුමා කතානායකතුමනි ඔව් ඒ අදාළ ප්‍රශ්නෙට ඇමතිතුමා නොහිටියට දැන් රංජන් රාමනායක ඇමතිතුමා නම කිව්වේ නිසා එතුමට පැහැදිලි කරන්න මම අවස්ථාව දෙනවා. රංජන් රාමනායක මැතිතුමාට අවස්ථාවක් මම දෙනවා පැහැදිලි කරන්න. මම මුලදෙම කිව්වා අපි නමුත් මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව ගිහිල්ලා ඊපස්සේ කරමු නැත්නම් මේ ඔක්කොම මේක විහිළුවක් වෙනවා. ඒකයි. Yeah, I'm going to give you that time. Wait. So that's finished. Yeah. ඉවර කළා මම දෙන්න පොඩ්ඩක් ඉන්න. I'm giving you the time. Please. Yeah. ඉවරද ඔබතුමා ප්‍රශ්නේ? ඒ නිසා දැන් මේ ලිපිය මම සභාගත කරන ගමන් මෙතුමා ඉල්ලනවා මැතිවරණ සමයේදී අපගේ ජයග්‍රහණය වෙනුවෙන් දැඩිව කැපවීමෙන් කටයුතු කරපු මේ පුද්ගලයෝ මේ කළුගල් කැණීමේ ව්‍යාපාරය කරගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන පුද්ගලයින් සඳහා මේවා ලබා දෙන්න කියලා මෙන්න මේ නාමලේඛන ගණනාවක් මේ නම් ගණනාවක් මේ නම් විශාල ප්‍රමාණයක් ලබා දෙමින් මෙතුමා ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙතුමා දැන් මේ හොරෙන් පස් කපනවායි හොරකම් කරනවායි කියලා පාර්ලිමේන්තුවේ තියෙන ගරුත්වයටත් බාධා කරමින් මේ කරන කටයුත්ත සම්බන්ධයෙන් මේ ලිපිය හැන්සාඩ් කරන ගමන් කියනවා මෙතුමාට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න කියලා මේ සම්බන්ධයෙන් එතුමා මෙවැනි ලිපියක් දුන්නද නැද්ද කියන එක. ගරු රංජන් රාමනායක මැතිතුමා ඔබතුමාට පැහැදිලි කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඔබතුමා ඉල්ලා සිටියා මේ වාද මාධ්‍යවල ප්‍රතිවිරුද්ධ නිසා ඒ අවස්ථාව මම දෙනවා. ගරු කතානායකතුමනි ඔබතුමාත් මීරිගම ප්‍රදේශයේ ගම්පා දිස්ත්‍රික්කයේ මේ පොදු ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. පස් කියුබ් 500කට ඕඩරේ අරගෙන 61000 කපලා තියෙනවා. මේ සේර ඕනම පුද්ගලයෙක්ගේ නමට ඉස්සරහින් අනවර්ත නාමයක් තියෙනවා. මේ ගරු මන්ත්‍රීතුමාගේ නම මොහුගේ නම ඒ කියන්නේ මට බොරළු රංජන් කියන්නේ රංජන් කියන්නේ මට වැලි රංජන් කියන්නේ මට කියන නම් තියෙනවා වන් ෂොට් කියලා එක එක නම් කියනවා. මේ පුද්ගලයාගේ නම ලංකාවම දැනගන්න ඕනේ. මේ පුද්ගලයාගේ පියාගේ නම හේරත්, මේ පුද්ගලයාගේ සහෝදරගේ නම තුසිත අනුරුද්ධ, අම්මගේ නම රොසලින් දංගල්, මේ පුද්ගලයාගේ ඥාති සොහොයුරාගේ නම වසන්ත දංගල්, සේරම පස් හොරු, සේරම වැලි හොරු දිවුල පිටිය ඇතුළු සියලුම ඒ ප්‍රදේශය විනාශ කරලා තියෙන්නේ. ඔබතුමා ඉන්න මීරිගම ප්‍රදේශෙත් මේ අයට වැලි පොළවල් තියෙනවා, ගල් කඩනවා, බොරළු කපනවා. අද සියලු මත විනාශ කරලා මුළු පරිසරය විනාශ කරලා අහනවා තව ඉඩම් කොහෙද තියෙන්නේ කියලා. අහනවා තව රජයේ ඉඩම් කොහෙද තියෙන්නේ කියලා. ඒවලත් කපන්න දැන් අහන්නේ, තවත් කපන්න. එහිඳා මම ගරු ඉඩම් ඇමතිතුමාට කියනවා මේ ඉඩම් ගැන විස්තර දෙන්න එපා. මොකද හදන්නේ තව කපන්න. හොඳයි හදන්නේ තව. එහිඳා මම පාර්ලිමේන්තුව ඉල්ලා හිටිනවා මේ තොරතුරු දෙන්න එපා. මේ තොරතුරු දුන්නොත් හෙට ගිහලා ඒවා කපනවා. මගේ නම සඳහන් කරලා මෙතුමා අභූත චෝදනා කරනවා මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මම අහවේ එක ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නේ මොකද්ද? රංජන් රාමනායක කළුගලක් ඉල්ලලා ලියුමක් LRC එකට දුන්නද නැද්ද කියලා මම අහන්නේ. එච්චරයි. මම පස් ගැන කතා කරන්නේ නැහැ. මම පස් ගැන Order please.
Order, please. Yeah, they have given the order. Order, please. Soy the man did Soy the man did to Inda. Yeah, I gave you the time. Garu Katana get too many. මේ විවාදයේදී මේ කරුණ දැක්වීමේදී රංජන් රාමනායක ගරු නියෝජ්‍යමතුමා පාර්ලිමේන්තුවේ කිසිත් නොගැලපෙන අසභ්‍ය වචන ප්‍රකාශ කරනවා. මේ මන්ත්‍රීවරයා හැන්සඩ් වර්තයි ඉවත්තර ලැසිනීමක් කරනවා. මං කරන්න යුතුකම් මං කරන්න ඒක හරි. හරි පොයින්ට් ඔෆ් ඕඩර් මෙතනින් යහට මේ ඊළඟට යන්න ඕනේ දැන් ඒ දෙකම අර පිටුනවා. ඔව් මේ තියෙනවා. ඔව්. රංජන් රාමනායක මහත්තුමා අරු කතානායකතුමනි ලංකාවේ බහුතර ජනතාව දන්නවා මම මේ වගේ හොරකම් වැලි කැපීම් මැටි කැපීම් සම්බන්ධ නැහැ කියලා. ඒ හින්දා මම කියනවා වත්කම් මේ වත්කම් බැරකම් චෙක් කරන්න හොඳයි අනිවාර්යෙන්ම. That's not a point of order. ඊයත් තියෙනවා. තොරි කි ඔව් මොකද point of order? ගරු ඉන්දික මණ්ඩියස් ගරු කතානායකතුමනි දැන් මෙතන යනවා ගරු කතානායකතුමනි මේක මේක හරි සරලයි එතුමා මට චෝදනා කරනවා එතකොට මම එතුමාට චෝදනා කළා ලිඛිත සාක්ෂිය පෙන්නනවා ගරු කතානායකතුමනි කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි ගරු කතානායකතුමනි දැන් මේ ඉදිරිපත් කළ මේ ඉදිරිපත් කළ තියෙන ලේඛනය සත්‍යවාදී නොවන ලේඛනයක් ව්‍යාජ ලේඛනයක් බව රංජන් රාමනායක මහත්තයා සඳහන් කරා. ඉතින් එහෙමනම් ඒ ලේඛනය අපි යවන්න ඕන රසපරීක්ෂකක මේ ලේඛනය ඇත්තද නැද්ද කියලා බලන්න. මෙහෙම කූට ලේඛන ඉදිරිපත් කළා වංචනික ලේඛන ඉදිරිපත් කළා අපහාස කරන්න දෙන්න බෑ ගරු කතානායකතුමනි. රංජන් රාමනායක මහත්තයා අස්සන් නොකළ එතුමා ඉදිරිපත් නොකරපු ලියවිල්ලක් ගැන මේ විදිහට කියන්න අපි ඉඩ දෙන්න බෑ. ඔබතුමා එහෙමනම් රසපරීක්ෂකට යවන්න ඕනේ. මේක පොලිසියට යොමු කරන්න. මොකද මේක සම්පූර්ණ බරපතල අපහාසයක්. කතා කරන්න. ඉතින් එහෙම කරන්න පුළුවන් කමක් නෑ ගරු කත්. Point of order. Garu Kathanayakathumani, mama wagakimen kiyanne me liyuma boru nan mama parliamentu mantri kamin illala as wenawa. Honda yara de nadi. Wagakimen kiyanne mama ki Garu Kanaka Herath Mathuma, Garu Kanaka Herath Mathuma ilanga prashne. We have enough for the day. Garu Kanaka Herath, I will close that. දැන් මේක කියලා ඉවරයි ගරු කණක ඒරත් මැතිතුමා අහනවා අහනවා ප්‍රශ්නේ අර ලියුම ගරු උදේ ශාන්ත ගුණසේකර මැතිතුමා ගරු කතානායකතුමා මම ප්‍රශ්නේ අහනවා හා ආ කණක ඒරත් මැතිතුමා ප්‍රශ්නේ අහනවා තුමාගේ ගරු කතානායකතුමනි ආ 1 31789 යි ආ 2 මිලියන 935.8 යි ආ 1 නැත ආ දෙක නැත ආ තුන ඔව් ඈ එක ඔව් ඈ දෙක 1295යි ඈ තුන කෑගල්ල 243යි වරකාපල 117යි මාවනැල්ල 181යි ගලුගමිය 103යි අරනායක 132යි රඹුක්කන 191යි රුවන්වැල්ල 55යි බුලත්කොව්පිටිය 47යි යටියම්තොට 96යි දෙයෝ විත 75යි දැරණීගල 55යි 4 2016 වර්ෂය සඳහා ජීවනාධාර ලාභීන් 31789කට ගෙවිය යුතුවත් බහණ්ඩාගාරයෙන් 2016 වර්ෂය සඳහා මුදල් වෙන්කරන ලද්දේ ප්‍රතිලාභීන් 28822කට පමණි මෙම ගැටලුවට පිළියමක් වශයෙන් මෙතෙක් ගෙවන ලද ජීවනාධාර ලාභීන්ට තවදුරටත් ගෙවීම් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත ඈ අදාළ නොයි පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි මේ ඔබතුමා කියපු ආකාරයට බොහෝ පුද්ගලයන් ප්‍රමාණයක් මේකට ඉල්ලීම් කරලා තිබුණත් ඒ දීමනාව ලැබිලා නැහැ ඒ සඳහා නව ක්‍රියාමාර්ගයක් තියෙනවද මොකක්ද ඒ ක්‍රමවේදය එකට එක ක්‍රමවේදයයි තියෙන්නේ අපි මුදල් අමාත්‍යාංශයෙන් මුදල් වෙන් කර ගන්න ඕනේ ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා ඊළඟ දෙවැනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් මේ දීමනාව දැන් ලබා දෙන දීමනාව ලබා දෙන අයට
සෑම මාසයකම දහවෙන්දාට තමයි සාමාන්‍යයෙන් ගරු ඇමතුමා ලබා දෙන්නේ පසුගිය කාලේ. ඊළඟට මේ මම හිතන්නේ දෙසැම්බර් මාසේ එහෙමත් නැත්නම් නොවැම්බර් මාසේ ඉඳලා ඒක කල් ගිහිල්ලා තියෙනවා. සමහරක් වෙලාවට මාසෙත් පැනලා දැන් ජනවාරි මාසෙට නම් පෙබරවාරි මාසෙ තමයි ඒ දීමනාව ලබා දෙන්න කටයුතු කරන්නේ මුලදී. ඉතින් ඒ නිසා ඒ සඳහා මේ ඒක වෙනස් කරන්න කටයුතු කරනවාද? මොකද ඒගොල්ලන් බලාපොරොත්තුෙන් ඉන්නවා 10 වෙනිදාට කලින් ලැබෙයි කියලා. ඉතින් ඒක වෙනස් කරන්න ඔබතුමා කටයුතු කරනවාද? මොකද මේ ගැටලුව මොකද්ද කියන එක? ගරු කතානායකතුමනි, සාමාන්‍යයෙන් වසරේ අවසාන මාස දෙකේ ඔය වගේ ප්‍රමාදයක් හැමදාම වෙනවා. මගේ අත්දැකීම 94 ඉඳලාම වෙලා තියෙනවා. ඒ නිසා එහෙම එකක් වුණා නම් දැන් එහෙම ප්‍රමාදයක් නැහැ. 3 ඊළඟ අතුරු ප්‍රශ්නේ තමයි දැන් මේ පුද්ගලයන්ට සාමාන්‍යයෙන් ලබා දෙන්නේ චෙක් එකක් තමයි ලබා දෙන්නේ. එතකොට මේ ආබාධිත පුද්ගලයන් සමහරක් අයට තමන්ම ඒ බැංකුවට යන්න තියෙන නිසා ඒක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා ගරු අමාත්‍යතුමා. ඉතින් ඒ නිසා මේ තමන්ගේ කැමැත්ත අනුව සමහරක් අයට තමන්ගේ ගිණුමට දාන්න සමහරක් අයට ඒ මුදල් ලබා දෙන්න කටයුතු කරන්න හැකියාවක් තියෙනවා නම් ඒක හොඳයි කියලා මම යෝජනා කරනවා. ඉතින් ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවද? කතානායකතුමනි, අපේ මන්ත්‍රීතුමා ඉල්ලුවා වගේම එහෙම ක්‍රමයක් තියෙනවා. එහෙම කරන අයත් ඉන්නවා. ඒ වගේම ඒ අයට මේ මුදල සමෘද්ධි බැංකුවට යොමු කරලා අතටම සල්ලි ගන්නත් පුළුවන්. හොඳයි. ඊළඟ ගරු පද්ම විජේශාන්ති ගුණසේකර මැතිතුමා, මම අහනවා ගරු කතානායකතුමනි, සුබ සාධක මැතිතුමා ඇසීමට. ගරු උදේශාන්ත ගුණසේකර මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නේ ඔව් ඇමුණුම අමුණලා තියෙනවා පිළිබඳ තොරතුරු. ඒක 2015 ඔක්තෝබර් මාස සමීක්ෂණය ආරම්භ කරලාදී එම මාසයේ තුල සිටි ප්‍රතිලාභී සංඛ්‍යාව 14,56,583 2 ඇමුණුම දෙක මගින් දක්වා තියෙනවා. 3 සමීක්ෂණය තුලින් එක්රස් කරගන්නා තොරතුරු පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය මේ වෙනකොට සිදුවමින් පවතී. ඒක අපි ඉවර කරනවා තව සුමානකින් විතර. එම නිසා සමීක්ෂණය පාදක කරගෙන සහනාධාර වැඩසටහන් සටහනෙන් ඉවත් කරන පවුල් හා ඇතුළත් කරන පවුල් පිළිබඳ නිශ්චිතව දැනට ප්‍රකාශ කරන්න බෑ. හැබැයි බොහොම ඉක්මනින් ඒ තොරතුරු ඔබතුමාට දැනගන්න පුළුවන්. 4 ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ. ඈ අදාළ නැහැ. ගරු කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නය, මම මේක අයවැය විවාදෙදි ගරු කතානායකතුමනි මෙතුමාගෙන් මේ ප්‍රශ්නේ විමසුවා. නමුත් ඒට නිවැරදි උත්තරයක් ලැබුණේ නැහැ. අද මේ ප්‍රශ්නට උත්තරේ දෙන විදිහනොත් මේ මම නගන ප්‍රශ්නට උත්තරයක් නැහැ කියන එකයි දැනෙන්නේ. මම අහන ප්‍රශ්නේ තමයි ඔබතුමාට මතක ඇති 2015-11-20 වෙනිදා තමුන්නාන්සේ මේ පාර්ලිමේන්තුවේදී කියනවා මාස 3ක් ඇතුළත මේ සමීක්ෂණය පසුව සමෘද්ධි වැඩසටහන නැවත යාවත්කාලීන කරලා මේ සමෘද්ධි වැඩසටහන තුළ අලුත් අභියාචනා සලකා බලලා මේ සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරනවායි කියලා. දැන් තමුන්නාසේ කියන ආකාරයට ඔබතුමා කියන ආකාරයට තවමත් මේ ඩේටා ෆීඩ් කිරීම අවසන් වෙලා නැහැ. මම අහන ප්‍රශ්නේ තමයි මේ අවසන් කරන දවසක් ඔබට කියන්න පුළුවන්ද? ඔබතුමාට කියන්න පුළුවන්ද මේ පාර්ලිමේන්තුවට? මොකද මේ රටේ සමෘද්ධිලාභී පවුල් විශාල ප්‍රමාණයක් මේ පිළිබඳ ප්‍රශ්නයකට ලක් වෙලා ඉන්න වෙලාවක්. ඔවුන්ට මේ සමෘද්ධි කපෙනවද කියන ප්‍රශ්නයක තියෙනවා, මේ සමෘද්ධි නැවත ලැබෙනවද කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ ඇමතුමනි, ඔබතුමා දන්නවා අලුතින් අභියාචන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක සෑම කොට්ටාශක 5,000, 6,000, 7,000 ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුද්‍රාංශයේ තියෙනවා. ඒ ජනතාව හැම බදාදාකම එනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේකට මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඇමතුමනි, ඉතා පැහැදිලිව උත්තරයක් අවශ්‍යයි. ඔබතුමා කියනවා ඉතාම 2015-11-20 කිව්වා, දැන් 2016ත් පහු වෙලා. මම අහන්නේ මේ 2017 ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ, ඉතාම පෙබරවාරි 7 වෙනිදා මම ඉතාම වගකීම අහනවා, මේකට මේ සමීක්ෂණ වාර්තාව ප්‍රතිඵලයේ කවද්ද මේ රටට කියන්නේ? ගරු කතානායකතුමනි, එතුමාට මතක් කරලා දෙන්න ඕන 14,00,000 සහනාධාරලාභීන් ඉන්නවා. මේ 14,00,000ෙන්ම අපි පිටු 18ක තොරතුරු පත්‍රිකාවක් පිරෙව්වා. මේ තොරතුරු පත්‍රිකාව පිටු 14ක පුරවන්න සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට විශාල කාලයක් ගියා, 114,000ක්. ඒක හොඳට මතක තියාගන්න. ග්‍රාම සේවක කොට්ටාසයක 1,800ක් 2,500ක් අතර ගාණක්. මේ
කතානායකතුමනි ඒ වගේම තව අලුතෙන් තව අලුතෙන් ලක්ෂ අටක් තව අලුතෙන් ලක්ෂ අටක් මේ සහනාධාර ඉල්ල ලතින. මේ ඉල්ලපු හැම කෙනාගේමත් ගෙදරට ගිහිල්ලා මේ පිටු දාහටක මේ ඒ එක පුරවන්න ඕන. එක පුරවන්න විශාල කාලයක් ගියා. දැන් මේ පිටු දාහටක පත්‍රිකා සියල්ලම පරිගණක ගත කරන්නත් ඒ වගේම විශාල කාලයක් යනවා. යනවා. නමුත් අපිට මං හිතන්නේ අපිට මේ මාසය තුළ මේ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි සොෆ්ට්වෙයාර් එකක් හදලා තියෙනවා. ඒ මුරුදුකාංගය හරහා මේ අය වර්ගීකරණය කරගන්න ඉතාම පහසුයි. ඊට පස්සේ ලැබෙන අය, අඩු වෙන අය, වැඩි වෙන අය, නොලැබෙන අය, අලුතෙන් ලැබෙන අය සේරම බලා ගන්න පුළුවන්. මේ සඳහා ප්‍රාදේශීය මහලේකම්තුමා, අතිරේක මහලේකම්තුමා හෝ තුමිය, ඒ වගේ මෙතන ඉන්න සැලසුම් සහකාර අධ්‍යක්ෂකවරයා, මූලස්ථාන කළමනාකාරවරයා හෝ වරිය, ඒ වගේම සමාජ සේවා නිලධාරි අතුළු කමිටුවක් දාලා තියෙනවා. ඒ පිළිබඳව ඒ පරිගණකයෙන් එන මේ මේ මෘදුකාංගය හරහා එන පිළිතුර අනුව මේ තේරීම් කටයුතු අවසන් කරන්න කියලා. රුක තානායකතුමාට බොහොම විශේෂ ඔබතුමා කීනාකාට මාසයක විතර කාලයක්ින් පසුව මේ කාරණාව සිදු වෙනවා කියන එකයි අදහස පාර්ලිමේන්තුවට මතු වෙන්නේ. මගේ ඊළඟ ප්‍රශ්නය 126,000කට ආසන්නව දැනට වැඩිහිටි දීමනාවේ පොරොත්තු ලේඛනයේ සිටිනවා. මේ පොරොත්තු ලේඛනයේ සිටින ජනතාවට ගනු ලබන පියවර කුමක්ද? ඒක කිසිසේත් මෙතනට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මේ හැබැයි ඔබතුමාගේ මේ තරුණ මන්ත්‍රීකම සලකලා මම ඒකට උත්තර දෙනවා. ගණන වැරදි. 131,000ක් ඉන්නවා ලයිස්තුවල. අපි ඒ පිළිබඳවත් දැන් ආපහු නැවත සමීක්ෂණ කරගෙන යනවා. මොකද මේ කාලයක් තිස්සේ තිබ්බ ලයිස්තු සමහරට මේ අය නැතුවත් ඇති. දැන් ඒ එක්කම අපි මේ අතුරු ප්‍රමාණයට මුදල් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරමින් යනවා. ඊළඟ අතුරු ප්‍රශ්නයේ ගරු කථානායකතුමනි, ඔබතුමා මේ සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරන ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශිකම මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමේ ක්‍රියාත්මක කරන වැඩසටහනේ ප්‍රධාන වගකීම්තා ප්‍රාදේශීය ලේකම්තුමා. ඒතර ඔබතුමාගේ නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා නියෝජ්‍ය අමාත්‍යතුමා, මට වැරදුනා, මේ රංජන රාමනායක මැතිතුමා, මට මතක් වෙන්නේ මේක ප්‍රශ්නයක්ද, මේ රංජන රාමනායක මැතිතුමා පැහැදිලි කළා ඉතාම අසභ්‍ය වචනෙන් දිවුලපිටියේ ප්‍රාදේශීය ලේකම්තුමාට අසභ්‍ය වචනෙන් බැන්නා. ඒ මට අපි දන්නවා ඒ ප්‍රාදේශීය ලේකම්තුමී ඉතා ප්‍රබල කම්පණයක ජීවත් වෙනවා කියලා. ඇයගේ දරුවන්ට පාසල් යන මට්ටමට බැරි මට්ටමකට ආව කථානායකතුමනි. මුළු රටේම ප්‍රාදේශීය ලේකම්වරු මේ සම්බන්ධ කම්පණයක ඉන්නේ. මම අහන ප්‍රශ්නේ තමයි මේ ප්‍රශ්න අදහස. මේ ප්‍රශ්න අහන පොයින්ට් ඕඩර්. දරණ අදහස මේනි තමන්ගේම නියෝජ්‍ය අමාත්‍යවරයා අසභ්‍ය වචමින් මෙරටේ රාජ්‍ය නිලධාරියෙක්ට බැනලා ප්‍රශ්න අහන්න. ඒක ගණන් ලබන පියවර හපුතුමා දරණ මතේ කුමක්ද? හොඳයි. කන්නේ මේක උනාට පස්සේ ආදෙන්න නම් තුමා. තුමාගේ යා රමේෂරි. මෙතන පිටුරු දෙයි. ඔව්. ඉන්න මං ඔබ හොඳ පිටුරු දෙන්න. මං උත්තර දෙන්නේ ගරු කථානායකතුමනේ තුමාගේ මේ නවකම හා තරුණකම ගැන හිතලා ඔබතුමාට මම කියන්න කැමතියි. මේ ප්‍රාදේශීය ලේකම්වරු හා දිසාපතිවරු බැසිල් රාජපක්ෂ ඇමතිතුමා බල්ලෝගේ එළියට ඇදලා දැම්මා මේ ව්‍යාපාරය. බල්ලෝගේ එළියට ඇදලා දැම්මා. සමෘද්ධි ව්‍යාපාරෙන් කපලා දැම්මා. ගරු කථානායකතුමනි, රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමයි මමයි ඒ ප්‍රාදේශීය ලේකම්වරු ආපහු ගත්තා. ඒ ඊළඟට ගරු රංජන් රාමනායක ඇමතිතුමා මොකද දැන් මේ ගැන අපි ඉවරයි කතා කරලා. අර කථානායකතුමනි, ඒ ප්‍රාදේශීය ලේකම්වරියට කතා කරපු එකට එතුමිය කම්පැනියෙන් ඉන්නවා කියලා මේ මෙතුවා පැහැදිලි කළා. මම කියන්නේ හොරකම් කරපු අය හැම වෙලෙම ඉන්නේ කම්පැනියෙන් තමයි. හොඳයි හොඳයි. හොඳයි ඔබ හැමතුමා පැහැදිලි කරානේ දැන් ඔය. කිසි අදාළ නැහැ. හා ගරු මන්ත්‍රීතුමනි, ඉස්සර එළියට එන්න මං කියලා මගේ මතය කියන්නම්. මෙතන මොකද්ද මේකේ තියෙන අදාළකම? ඉගෙන ගන්න පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්න. අදාළ නැති ප්‍රශ්න අහන වරේ අපේක අයින් ගන්න ඕනේ. හොඳයි වාඩි වෙන්න. ගරු ඩල සලාපෙරු මැතිතුමා වරේ හොඳයි එතුමා මතයක් දුන්නනේ. එතුමා මතයක් දුන්නා. ඔව්. යාකොට්. ගරු ඩල සලාපෙරු මැතිතුමා. නෑ. ගරු බුද්ධික පැතිරුණ මැතිතුමා. ඒවයි අනවශ්‍ය වචන පාවිච්චි කරන්න එපා කරේ මන්ත්‍රීතුමල්ලා. මම අහනවා. ගරු බුද්ධික පැතිරුණ මැතිතුමා. මම අහනවා.
හෙක්ටයාර් 12305කි දෙක පිළිතුර 2010දී කිලෝග්‍රෑම් මිලියන 9.99යි 2011දී කිලෝග්‍රෑම් මිලියන 5.78 2012දී කිලෝග්‍රෑම් මිලියන 10.18 2013දී කිලෝග්‍රෑම් මිලියන 9.17 2014දී කිලෝග්‍රෑම් මිලියන 9.66 2015දී කිලෝග්‍රෑම් මිලියන 11.90යි තුන්වෙනි එකේ නැත හතර අදාළ නොවේ ආ එක ඔව් ආ දෙක පිළිතුර ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016-2018 යටතේ ප්‍රමුඛත්වයේ දිය යුතු භෝගයක් ලෙස උඳු හඳුනාගෙන ඇති අතර 2018 වන විට හෙක්ටයාර් 12600ක් වගා කිරීමට එමගින් මෙට්‍රික් ටොන් 12000ක නිෂ්පාදනය ලබා ගැනීමට සැලසුම් කර ඇත. නව ප්‍රදේශවල උඳු වගාව ප්‍රචලිත කිරීම හා තුන්වන කන්නේ උඳු වගාව ප්‍රචලිත කිරීම සඳහා 50%ක දායකත්වයක් යටතේ ඉහළ ගුණාත්මකෙන් යුතු බීජ ලබා දීම. ඉහළ ගුණාත්මකෙන් යුතු බීජ ගොවීන් අතර ජනප්‍රිය කිරීමේ අරමුණෙන් ස්වයං බීජ නිෂ්පාදනයට 50%ක දායකත්වයක් යටතේ මූලික බීජ ගොවීන් වෙත ලබා දීම. යාන්ත්‍රිකරණය හරහා වගාවේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමේ අරමුණින් ගොවි සංවිධානය සහ සහනදායි පදනම් මත යන්ත්‍ර ලබා දී ආදර්ශ පැවැත්වීම. නව තාක්ෂණය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමට ගොවීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම. ඉදිරි වෙළඳ ගිවිසුම් හරහා උඳු ආශ්‍රිත නිෂ්පාදන සකසන සමාගම් හා ගොවීන් ඍජුව සම්බන්ධ කර අලෙවි කරන පහසුකම් ඇති කිරීම. අගය එකතු කරන ලද නිෂ්පාදන දිරිගැන්වීම හා ගොවීන් විසින්ම පාලනය කරන අගය එකතු කිරීමේ නිෂ්පාදන මධ්‍යස්ථාන පිහිටුවීම. ඉහළ අස්වනු ලබා දෙන රෝග හා පලිබෝධවලට ඔරොත්තු දෙන ප්‍රභේද පර්යේෂණ තුළින් හඳුනා ගැනීම. ඈ යන්න අදාළ නොවේ. පළවෙනි අතුරු ප්‍රශ්නේ මම දැනගන්න කැමතියි, විශේෂයෙන්ම ලංකාවේ උඳු නිෂ්පාදනය කරන ගොවීන් ඊට අඩු ප්‍රමාණයක් ඉන්නේ. ඒ නිසා මේ උඳු නිෂ්පාදනය කරන ගොවීන් වෙනුවෙන් ඔබ සඳහන් කරපු කාරණාවලට අමතරව ඒ ගොවීන්ට ඇත්තම සහනදායි ණය මුදල් ලබා දීමේදී ඔය ඔබ සඳහන් කරන ආකාරයේ සහනදායි ණය මුදලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අමාත්‍යංශයට පුළුවන්ද බැංකු හරහා මේ වගේ උඳු වේවා මේ වගේ අඩු ප්‍රමාණයක් නිෂ්පාදනය කරන, ඒත් සමාජයේ වටිනාකම් වැඩි නිෂ්පාදන භෝග වෙනුවෙන් විශේෂ ණය ක්‍රමයක් වෙනුවෙන් මුදල් අමාත්‍යංශයත් එක්ක ඒකාබද්ධ වැඩපිළිවෙලකට යන්න. ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න. හොඳයි. දෙවැනි අතුරු ප්‍රශ්නය ඔබතුමා සඳහන් කරන්න දෙනවා, දැන් මේ උඳු ගොවිනුත් බලපාන ඇතිවන නියන් තත්ත්වය, මේ නියන් තත්ත්වය තුළ නියත වශයෙන්ම නියන් සහනාධාර ලබා දෙන්නට වෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ අවස්ථාවේදී බීජ, ඒ වගේම ණය, ඒ වගේම වෙනත් ආධාර අනුග්‍රහ සහ උපකරණ ලබා දීමේ වැඩපිළිවෙලකට දැම්මම අමාත්‍යංශය සූදානම් වෙලාද ඉන්නේ? දැනටම සූදානම් වෙලා තියෙනවා ගරු කථානායකතුමනි. මේ වෙනකොටත් ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉන්න ඒ නිලධාරීන් දැනුවත් කර තියෙනවා. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ ගරු කථානායකතුමනි, තුන්වෙනි ප්‍රශ්නය මේ එතුමාට නෙවෙයි, මම ඔබතුමාට යොමු කරන්නේ ප්‍රශ්නය නෙවෙයි. ඔබතුමා මේ සභාව ආරම්භයේදීම කිව්වා අර සජීවී විකාශය පිළිබඳව. මම මීට කලිනුත් අවස්ථා කීපෙම කිව්වා ඔබතුමාගෙත් මගෙත්, ඔබතුමාගේ නම් ගොඩක් වෙලාට මේ ස්ථානයේ ඉන්නේ, අපි මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක්ගේ ආරක්ෂක නිලධාරීන් සහ රියදුරු මාතෘ ඉන්නේ මේ ඇතුල් වෙන ස්ථානේ. මම කියන්නේ එතන මේ අර තිරේ සජීවී විකාශය ලබා දෙන්න කියලා ඒක නැවතිලා තියෙන දැන් අවුරුද්දකට වැඩි කාලයක්. ඒක නම් අවධානය යොමු කරන්න කියලා. හොඳයි. 13 වෙනි ප්‍රශ්නේ ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට. මම අහනවා ගරු කථානායකතුමනි, you have to reply the first round. All
Honorable Speaker, the Honorable Ashoka Priyanta's question. A1, Kurunagala 1040 and Putlam 09. And no information is available about the divisional secretary, where the patient are living, and the document regarding that is been prepared. Question three is no. Question four, facility have been provided for bone marrow transplant in Apeksha Hospital in Maharagama. Action has been taken to commence unit for bone marrow transplant at the Kandy Teaching Hospital and the Lady Ridgeway Children's Hospital in Colombo. The present treatment has been continued. The blood transfusion of the relevant patient and give the medicine required for the preparation of the excess of iron and continue. The question B does not arise. Garu Kathanayakathumani, Prashneta Pilithuru Labadim Pilibandava Bohoma Stutivanta Wenawa. Ewagema me labila thiyena sankhyalekana pilibandawa nan sayamekata pat wenna bæ mata hitena widiyata wayamba palath sabhave saukhya amatyansayat tibena nisath rekiya amatyansayat mediyat vela me pilibandawa vidimath samikshanayak karala dan Puttalam district ekak gaththama 9 denai man hitanne pradeshika lekam kottasa mattamin eka idiripat karanna beri nan garu emathumune etoda sankhyalekana laba gatte kohomada kiyana prashne apita thiyenawa namuth kese wetath kamak naha meka prashnayak widiyata neme yojanawak widiyata mama karanawa වයම් පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශෙත් එක්ක එකමැදිහත් වෙලා රේඛා අමාත්‍යංශෙත් එක්ක එකතු වෙලා මේ රෝගීන්ව හඳුනාගෙන ක්‍රමවත් වැඩපිළිවෙලක් හදන්න අර පරණ කියමනක් තියෙනවා රජෙක් වුණත් ලෙඩෙක් වුණත් වැඩක් නැහැ කියලා ප්‍රදේශයේ මට බොහෝ පිරිස් දැනුම් දීමක් කරනවා මේ පිළිබඳව කාරුණික අවධානය යොමු කරන්න කියලා මගේ දෙවෙනි ප්‍රශ්නේ මම නලින්ද ජයතිස්ස අපේ වෛද්‍ය මන්ත්‍රීතුමාට යොමු කරනවා නායකතුමනි දැන් ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන කෙසේ වෙතත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි වැඩිම තැලසීමියා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තිබෙන්නේ. ඒ නිසා මේට අවුරුදු 3කට කලින් වයඹ පළාත් සභාව යෝජනාවක් සම්මත කරගත්තා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වයඹ පළාත් සභාවේ මුදල් වෙන් කරා කුරුණෑගල රෝහල ආශ්‍රිතව මේ තැලසීමියා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් හදන්න. දැන් නුවර සහ LRH එකේ මෙහෙම තැලසීමියා ප්‍රතිකාර ඒකක හදන එක හොඳයි. නමුත් මේ තැලසීමියා රෝගීන් බහුලව ඉන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ වයඹ පළාතේ අදාළ ඒ ජනතාවට පහසුවෙන් යන්නෙන්න පුළුවන් විදිහේ මධ්‍යස්ථානයක් ගොඩනගන්න කටයුතු නොකරන්නේ ඇයි පළාත් සභාවෙන් වෙන් කරලාද මුදලට මොකද උනේ කියලාත් මම දැනගන්න කැමතියි. මම දන්නේ මේ පළාත් සභාව සාමාන්‍යයෙන් කියන්නේ මේ කුරුණෑගල ස්පිතාලේ ඇවිල්ලා මධ්‍ය රජයේ අයිති ස්පිතාලයක්. මම පළාත් සභාව අපේ මධ්‍ය රජයේ සල්ලි දෙනවා කියන්නේ මට තේරෙන්නේ නැහැ මොකද කියලා. පළවෙනි මතන. ඒ නිසා නමුත් මේ මේ ගිය අපේ බජට් එකේ අපි තැලසීමියා නුවරෙන් හදන්න තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාට ඕන නම් යතන අපි පුළුවන් අපිට මේ සම්බන්ධයෙන් කතා කරලා අපිට අතන ස්ථානයක් හදා ගන්න පුළුවන් නම් අපි හදා ගන්න පුළුවන්. ඒ කර ගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හරිද? මෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි මේ පිළිබඳව පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට මම වයම් පළාත් සභාව විද්දිත් අපේ මන්තුමා කිව්වා වගේ යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ නිසා මේ පිළිබඳව අමාත්‍යංශයේ දැනුවත් වීමක්වත් නැද්ද මේ පළාත් සභාවෙන් යම්කිසි මේ රෝහලක් ඉදිකරන්නට ඉල්ලීමක් කළා කියලාවත්? මේ සම්බන්ධයෙන් ඔයා මේ ප්‍රශ්නයක් අහලත් නැහැ මට උත්තරයක්වත් නැහැ මෙතන. හරි. ගරු රංජන් රාමනායක මහත්තයා ඔබතුමාට මෙතන මේ ඉදිරිපත් කරපු ලියමර ගැන පැහැදිලිමක් කරන්න අවශ්‍යයි කිව්වා. ඉතක් කෙටියෙන් පැහැදිලි කරන්න. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි. ඉන්දික අරුණෘත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉතාම සාවාද්‍ය ප්‍රකාශයක් කළා ගරු කතානායකතුමනි. මම මගේ මිත්‍රයන්ට පෝට් සිටි එකට කළුගල් කඩන්නට කළුගල් සප්ලයි කරන්නට ව්‍යාපාරයක් කරන්නට ඉල්ලීමක් කළා කියලා. මා දැන් ඔබතුමා එතන සභාගත කර ලිපිය මාලක දැන් මෙතන තියෙනවා. මම මේ යොමු කර තියෙන්නේ කබීර් හෂිම් ඇමතිතුමාට. ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා කෝපිවත්ත දඹුවාකන්ද කළුගල් කැණීමේ පරිශයට ප්‍රවේශ මාර්ගයක් ලබා ගැනීමට ඉල්ලා තියෙනවා. මෙතන කිසිම අනිසි ඉල්ලීමක් කරලා නැහැ. ඒ හින්දා මම ගෞරවයෙන් ගරු කතානායකතුමනි ඉල්ලා සිටිනවා
ඔහු කිව්වා මම මේ ව්‍යාපාරයට සම්බන්ධයි මං ඉල්ලලා තියනවා කියලා මේ තියෙන එකම නමකවත් මේ නම් මගේ නම නැහැ එහෙනම් මම මේ අභියෝගේ බාර ගන්නවා මම ඉල්ලා හිටිනවා එතුමා කිව්ව ලෙසම පාර්ලිමේන්තු මන්ත්‍රීදුරෙන් ඉල්ලා අස් වෙන්න කියලා එතුමා ඒ ප්‍රකාශය කළා ඒ වගේම මම මෙතන ජනතාවට පැහැදිලි කරන්න ඕනේ මේ ව්‍යාපාරී ඉන්නේ ඔහුගේ මව පියා සහෝදරයා සහ කියන අනවර්ත නාමයෙන් හඳුන්වා දෙන්න ඒ කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ දෙවෙනි වටය අංක 7 ප්‍රශ්න අහනවා ගරුකට සභාගත කරන්න ප්‍රශ්න සභාගත කරන්න 14 සභාගත කරන්න අංක 7 සභාගත කරන්න සභාගත කරනවා 14 සභාගත කරන්න හරි බොහොම ස්තුතියි